විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලබා දුන් පොරොන්දුවකට අනුව ඔහුගේ හිතවත් ව්‍යාපාරිකින් පිරිසක් එක්ව රුපියල් ලක්ෂ 120ක් පමණ වැය කරමින් මිහින්තලා පුදබිමේ පියගැටපෙළ ප්‍රදේශය ඇතුළුව සදහැවතුන් වන්දනා කරන පූජා භූමියට සෝලා පද්ධතියක් ලබා දී තිබෙනවා. අපේ පහුගිය කාලේ විදුලි බිල අපිට දරා ගන්න බැරි වුණා ලක්ෂ 40 ගාණක්. ඒකත් මෙතුමාලම තමයි පියෙව්වේ. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ අගෝස්තු මාසේ බිලව 4 ලක්ෂ 96 දාක්. يعني මාසෙට ලක්ෂ 5ක් විතර යනවා විදුලි බිල. ඉතින් ඒ ලක්ෂ 5ක් ගෙවන්න අපි දිනපතා පවත්වන ආලෝක පූජාව කියලා සල්ලි ඉල්ලුවත් අපිට දවසකට යනවා සාමාන්‍ය 20000කට ආසන ප්‍රමාණයක් යනවා දවසකට බිල. මිහින්තලා පූජා භූමිය. ඉතින් මේක කිලෝමීටර් 3-4ක් වපසරියක් දිවෙනවා. ඉතින් ඒ හින්දා සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ මිත්‍රයෝ, කල්යාණ මිත්‍රෝ ටිකක් එකතු වෙලා එදා බිල ගෙව්වා. අපි රෑ 8ට ලයිට් නිමනවා. ඒ වගේම සියලු දෙනාට මම රාත්‍රී කාලේ එන්න කියන්නේ මැදමළුවට. මැදමළුව මාවත විතරයි අපි විදුලි පන්දම් දල්වන්නේ. මොකද මුළු පූජා භූමියම දල්වන්න බෑ. එහෙම ආධාර හම් වෙන්නෙත් නෑ. එහෙම ලක්ෂ 5ක් ඒකට ගියපුවාම මෙතන දානමාන ටික සංවර්ධන කටයුතු අපේ භික්ෂුන් වහන්සේලා 50ක් විතර ඉන්න පොඩි හාමුදුරුවන්ට අධ්‍යාපන ලැබෙන මේ අනිකු සමාජ සේවා ඒ සියලු කටයුතු කරන්නේ මේ ලැබෙන ආධාර. අද එහෙම ආධාර දෙන්න පුළුවන් පිරිසකුත් අපේ රටේ නැහැ. මොකද රට බංකොලොත්නේ. රට බංකොලොත් කරලා තියෙන මේ පෞද්ගලික දේශපාලන ක්‍රමයක් එක්ක. සමස්ත රටේ සමස්ත ලෝකයේ මෙතෙන්ට යන එන සියලු දෙනා වෙනුවෙන් මගේ ප්‍රණාමය පුණ්‍යානුමෝදනාව මේකට දායකුණු සියලු දෙනාටම දුනුරුවන්ගේ ආශිර්වාද මිහින්තලා පුදබිමේ ආශිර්වාද ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කරනු ලැබුවේ විදුලි බිල ගෙවා ගැනීමට අපහසු වීම හමු වේ. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළ අතර පසුව විදුලි බිල ගෙවා දමනු ලැබුවා. පොසොන් උත්සවයේදී රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හමු වේ සදහැවතුන්පත් උනේ දැඩි දුෂ්කරතාවයකටයි.